ආයිබෝවන් රටම සත්‍ය දැනගන්නා මොහොත හරි දේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මාස පළමු වනදා අලුයම 4ට ඉවත් කිරීමට ජනපතිගෙන් උපදෙස් ඇඳිරි නීතිය ඉවත් කිරීමේදී පළාත් අතර සංචරණය සීමා කරන්න 200ට අඩු පාසල් දැන් ආරම්භ කළ හැකි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි ශ්‍රී ලංකාවටත් බූස්ට් එන්නත කාණ්ඩ 4ක් යටතේ තෙවන එන්නත ලබා දීමට තීරණය වෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ බෙල්ලට පිහිය තිබ්බේ කවුද රවි ප්‍රශ්න කරයි ඊළඟ රැල්ල හදන්නේ ආණ්ඩුව සමන් රත්නප්‍රියගෙන් චෝදනා समस्त लंका सुलुहा मध्य परिमाण सहल निष्पादक वीसा सहल वर्ल्ट मिल प्रकाश कराई विमिल तीरने करण महापरिमाण मोल हिमियांट ऐतिहाक नह एक तीरने करण राजय एमती महिंदानंद गेन प्रकाश महापरिमाण मोल हिमियान इदिरिये दन गैसु आंडु गेदरया युतु गोवियारगल व्यापारी कियाई वेलंद कृषि पारिभोगिक अमाति वरुण इल्ला अस्विय युतु एमतिकम डाडलीट देन्न मुजुबर्गेन योजनावाक කොළඹ වරායේ සිරවි ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට මහා බැංකුවෙන් ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක්. යුගතනෙවි ඇමරිකානු සමාගමකට ලබා දීම ගැටලුවක්. රටට අවාසි ගිවිසුම් වලට මම අත්සන් කරන්නේ නැහැ. ආණ්ඩුවේ අපි ඉන්නේ gedara balla වගේ. ඇමති ගම්මන්පිල්ල කියයි. උතර බල්ලා බුරද්දි බුරණ දිසාව බලලා අනතුරු හඳුන ගන්නව වෙනුවට බල්ලව පන්නර පැනලා දැම්මොත් gedara කට්ටියගේ අවසානය තමයි සිද්ධ වෙන්නේ. වසර 3කට පසු ලෝක වෙළඳපොලේ බොරතෙල් ඉන්ධන මිල ඉහළට මෙරට දේවස්ථාන වලට ත්‍රස්තු ප්‍රහාරයක් එල්ලවන බවට පළ වූ වාර්තා පිළිබඳ කලබල වීමට අවශ්‍ය නැහැ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි රජයේ ජාතික ආරක්ෂාවයි ජනතාවගේ ජීවිතයි සෙල්ලමකට අරගෙන සිරිල් ගාමිණී පියතුමන් පවසයි ජපානයේ නව අගමැති ලෙස කිෂිඩා සුමියෝ තේරිපත් වෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති කිව්බාවේ අබ්දලා එන්නත වියට්නාමයේට නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ලැබුණු අලුත්ම තොරතුරු වෙතයි ප්‍රථමයෙන් අවධානය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මාස පළමු වනදා අලුයම 4ට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා වන નિયમિત වූ මාර්ගෝපදේශයන් නිකුත් කිරීමටද નિયમિતව තිබෙනවා මේ මොහොත වන විටත් මාර්ගෝපදේශ නිකුත් කිරීමට අදාළ වන රැස්වීම ආරම්භ වී තිබෙනවා අප සූදානම් මේ පිළිබඳ තොරතුරු ඉදිරියේදී ගෙන එන්නට සහල් සඳහා පණවා තිබූ පාලන මිල රජය ඉවත් කිරීමත් සමග මහා පරිමාණ මෝල් හිමියන් සහල් සහ වී සඳහා මිල ප්‍රකාශයට පත් කළා මෙවන විට විවිධ පාර්ශවයන්ගෙන් ඊට එල්ලවන්නේ බරපතල චෝදනාවක්. මේ අතර අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළේ මිල තීරණය කිරීමට මහා පරිමාණ මෝල් හිමියන්ට කිසිදු අයිතියක් නැති බවයි. සහල් සඳහා පණවා තිබූ පාලන මිල සහිත ගැසට් නිවේදනය රිවර්ස් කිරීමට රජය පසුගියදා තීරණය කළා. එමෙන්ම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ මෝල් හිමියන් ඊයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් රජයගත් මෙම තීරණයට සිය ස්තුතිය පළ කර සිටියා. එමෙන්ම සහල් සහ වී සඳහා නව මිල ගණන්ද අර්ලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශයට පත් කළා. කෙසේ වෙතත් ලංකා සහල් නිෂ්පාදකින්ගේ සංගමය ප්‍රකාශ කළේ ඉදිරියේදී සහල් මිල පිළිබඳ ගැටලුවක් මතුවේ හැකි බැවින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජය කටයුතු කළ යුතු බවයි. මහා පරිමාණ මෝල් හිමියන්ට වී මිල තීරණය කළ නොහැකි බවත් එය තීරණය කරන්නේ රජයේ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා. ඊයේ මාධ්‍ය හමුවකදී මම දැක්කා මහා පරිමාණ වී මෝල් හිමියෙක් වන ඩඩ්ලි සිරිසේන මහත්මයා මේ රටේ වී මිල තීරණය කරා. එනිසා අපි කියන්න ඕනේ මේ වී මිල තීරණය කරන්න බෑ මේ වී මෝල් හිමියන්ට. ඩඩ්ලි සිරිසේන මහත්තයාට ඒක තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ රජය. එනිසා එක එක වී මෝල් හිමියන්ට ඕනේ විදියට වී මිල තීන්දුව කරන්න බෑ. වී මිල තීන්දුව කරන්නේ රජය. ගොවියට සහතික මිලක් ගේම පිළිබඳ අපට කිසිදු ගැටලුවක් නෑ. අපි ඉන්නේ ගොවියා ශක්තිමත් වෙන්න ඕනේ. ගොවියට සහතික මිලක් එන්න ඕනේ. වී මිල තීරණය කරන්නේ රජය. ඒක හොඳින් වී මෝල් හිමියෝ මතක තියාගත්තොත් හොඳයි. මෙතර සමස්ත ලංකා සුළුහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකින්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් වී සහ සහල් සඳහා සිය මිල ගණන් ප්‍රකාශයට පත් කළා.
ඒ ඉදිරිපත් කරන මිල ගණන් සමග කිසිසේත් එකගවන්නේ නැහැ. එය වැඩි මිලක්. ඊට වඩා පල්ලෑ මිලකට අපි හිතන්නේ අපි නාඩු සහල් කිලෝ එකක් රුපියල් 107කට ගොවි මතුරු රුපියල් 60කට වී කිලෝ එකක් දෙන්න පුළුවන් නම් තොග රුපියල් 107ක් වගේ මිලක් අපි යෝජනා කරන්නේ. ගොවි මතුරුන්ට සම්බ වී කිලෝ එකකට රුපියල් 70ක් දීලා සම්බ සහල් කිලෝ එකක් රුපියල් 130ක් වගේ මිලකට අපි යෝජනා කරන්නේ. ඒ වගේම කීරි සම්බ ගොවි මතුරුන්ට වී කිලෝ එකකට රුපියල් 80ක් දීලා හාල් කිලෝ එක රුපියල් 150ක් වගේ මිලක් තමයි අපි යෝජනා කරන්නේ. ඊයේ දිනේ නිකුත් කරපු මිල ගණන් ඒ ආකාරයට වෙනද බලේ තියෙදි කියලා අපිට විශ්වාසයක් නැහැ. අද බෞද්ධලික ඒකාධිකාරියක් විසින් සහල් මිල වී මිල තීරණය කරලා ප්‍රසිද්ධියක් වැඩ කරනවා. මම අහන්නේ මේ වගේ දේවල් කරන්න නම් මිනිස්සු මහජන ඡන්දයෙන් ආණ්ඩුවක් පත් කරගන්න ඕනද? ගැසට් බලගණනාවක් ආණ්ඩුව ප්‍රකාශයට පත් කරා. මේ කිසිම ගැසට් එකක් ක්‍රියාත්මක කරලා සහල් මිල පාලනය කරගන්න ආණ්ඩුවට යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. අද ආණ්ඩුව ඇත්තටම අසරණ වෙලා රජයට බලතල තියෙනවා, තුනෙන් දෙකක බලය තියෙනවා, හදිසි නීතිය රටේ තියෙනවා. මේ සියල්ල තියද්දී ඒකාධිකාරීට ආණ්ඩුව යටත් වෙලා අද ගොවියාගේ පාරිභෝගිකයාත් ඉරණම තීරණය කරන්න වෙලා තියෙන්නේ පෞද්ගලික ඒකාධිකාරිය. මෙහෙම බාර දෙන්න ආණ්ඩුවකට අයිතියක් තියෙනවා. හදිසි නීතිය යටතේ අපි ඉල්ලීම් කරලා ගහගත්තු ලක්ෂේ දඩේ ක්‍රියාත්මක නොකර ඒ හාල්ලේ පාලන මිලෙන් අයින් කරන්න එපා. එහෙම කරොත් එහෙම නාඩු කිලෝ එක ඔය කියන 115 නවත්තන්නේ 150 දක්වා ඒකාධිකාරිය ගෙනියනවා. එහෙම කරන්න බුදුහාමුදුරුව ජනාධිපතිවත් ආනන්ද හාමුදුරුව වෙළඳාමතිවත් ඔය ඉන්න ඒකාධිකාරිය කට්ටිය පස්වග මහණුන්වත් නෙමෙයි. ඊයේ මහා පරිමාණ මොහිමියන් ඒකත්යේගේ මිල ගණන් ඉදිරිපත් කරා. ඔබතුමාලා අද ඔබතුමාගේ මිල ගණන් ඊට සාපේක්ෂව අඩු මිලක් ඉදිරිපත් කරා. ඔය ඉල්ලපු මිල ගණන් වලට හෙට ඉඳලා ඔබතුමාලා හා සපයන සූදානම්. අපි සූදානම් ඩඩ්ලි මහත්තයා කියනකොට අපි 62යි 50ට ගන්නවා කියලා. අද අපේ ගෙවල් ගාවට ඇවිල්ලා අපේ ව්‍යාපාර වලට ඇවිල්ලා වී රුපියල් 65ට ගන්නවා. එතකොට AV මෝල් වලට යනකොටම 67යි 50ක් විතර වෙනවා. එතකොට දැන් එයාලා ගාව තියෙන වී කීයද? එයාලා ගාව තියෙන රුපියල් 55 ඉඳන් ගත්ත වී. එතකොට එයාලා දවස් කීපයක් දෙනවා එයාලා ගෙව 115 මිලට. ඒක දෙන්නෙත් කීරි සම්ප කිලෝ 1000ක් ගත්තොත් නාඩු කිලෝ 500යි කියන නීතියට. මාධ්‍යයට කියන දේවල් එකක්වත් වෙන්නේ නැහනේ. තුරංගනා කතා කියන්නේ. මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ගොවි අරගල ව්‍යාපාරයේ අද පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ රටේ මිනිස්සු දකින්නේ නැති ඩඩ්ලි සිරිසේනගේ මුහුණ තිබිච්ච ඒ උපහාසාත්මක ඒ සිනහ. ඔ කාටද හිනාවෙන්? එක පැත්තකින් ආණ්ඩුවට හිනා වෙනවා. උඹලා අපිව දන ගැස්සුවද? දැන් උඹලා අපි ළඟ දන ගහන ලෑස්තියල්ල කියලා තමයි මේ හිනාව ඇතුලේ ඉතා පැහැදිලිව තිබුණේ. දැන් පහුගිය දවස්වල කයිව අරු ගහපු පොළොන්නරුවේ රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ කෝපතුමා. දබතුමත් ඇඳේරද? දබතුමා කියවනේ ඔය සහල් මාෆියා කරුවන්ට ආණ්ඩු දන ගස්සන්න දෙන්නේ නැහැ කියලා. ඊයේ ඩඩ්ලි සිරිසේන නියෝජනය කරු ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක භූමිකාව. දැන් අපි අහනවා ගෙන්නන හාල් මෙට්‍රික් ටොන් ලක්ෂය කාබනික පොහොර වලින් වැඩ කරපුවාද රසායනික පොහොර වලින් වැඩ කරපුවාද? එද අපි ආණ්ඩුවට කියනවා මේ මාෆියාව ඉදිරියේ දන ගහපු ආණ්ඩු ඉල්ලස් වෙන්න ඕන. රටට අවශ්‍යතාවයක් අනුව වීතියෙද්දි රටේ නිෂ්පාදනය කරලා තියෙද්දි දැන් මාස 6ක් 7ක් ගෙවල් වල ස්ටොක් කරලා තියෙද්දි අන්න ආණ්ඩුව දැන් සහල් ගේන්න බලපත්‍රය දුන්නා. ඒ කියන්නේ රටට සහල් ගේන්න පුළුවන් නම් ආණ්ඩුවට දැන් ඩොලර් නැහැ කියන කතාව කොහෙද තියෙන්නේ? මෙහෙම ආණ්ඩු තියෙන්න ඕනේ නැහැ මේ රටේ. ගොවියගේ වීටි කරගෙන සාමාන්‍ය ලෙස පාරිභෝගිකයට දෙන්න බැරි ආණ්ඩුවක් තියලා වැඩක් නැහැ. රජය සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමග සහල් මෝල් හිමියන් සහල් තුග නිකුත් කිරීම සඳහා ඇනවුම් බාර ගන්නා බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සඳහන් කළා. හල් තියෙනවා මතය දැන් ඕනතරම් තියෙනවා බඩු වෙනවා දැන් කිලෝකට රුපියල් 2ක් 3ක් තියලා අපි විකුණනවා. මාල් දැන් දෙන්නම් කියලා කියනවා. දැන් මෝල් කට්ටිය දෙන්නම් කියලා කියනවා. කන්ට්‍රෝල් ප්‍රෙස් එක නැති එක හොඳයි. මිනිසුන්ට ඕනතරම් බඩු අම්බෙනවා. ආල් තිබ්බොත් තමයි අනිත් බඩු විකුණන්නේ. නැතනම් අමාරු අනිත් බඩු ටික විකුණ ගන්න. මේ වගේම කිරි පිටි දුන්නා නම් අපිට ලේසි එන කටි ඔක්කොම කිරි පිටි විතරයි ඉල්ලන්නේ. දැන් ආල් තියෙන වගේම කිරි පිටි තිබ්බා නම් අපිට තවත් ලේසි බිස්නස් කරන්න. මේ අතර කොළඹ වරායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉවත් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් රාජ්‍ය බැංකු දෙකකට ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා සඳහන් කළා. අවශ්‍ය නම් තවත් මුදල් එලෙස නිකුත් කිරීමට හැකියාව පවතින බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. ඩොලර් හිඟේ හේතුවෙන් කොළඹ වරායේ බහලුම් 800ක් පමණ සිර වී තිබූ අතර මේ වන විට ඉන් 400ක් පමණ නිදහස් කර ඇති බව සඳහන්. සහල් මිල පාලනය කළ හැකි වන්නේ වෙළඳ ඒකාධිකාරිය බිඳ දැමීමෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මේගොල්ල හැමදාම නියෝජනය කරන්නේ මාෆියාකාරයෝ. ඒක තමයි මේ පෙන්නුම් කරලා තිබෙන්නේ. වීමෝල් වටලම හදිසි නීති දාන ඩේටාබේස් ගැන කියන එවැනි මාධ්‍ය සඳරසන රටක් රවට්ටන්න බැරි බව දැන් ඔප්පු වෙලා තිබෙනවා. ප්‍රධානතම ආහාරය බත්. ඒ නිසා ප්‍රධානතම පාරිභෝගික අවශ්‍යතාවයේ සහල්. එනං ඒ පාලනය කළ හැකි වන්නේ කොහොමද? වී මිලදී ගැනීමෙත් සහල් විලඳ පොලිත් ඒකාධිකාරිය බෙදින්න ඕන. අද අපේ රටේ වී මිලදී ගන්නෙත් වී ගබඩා කරන්නේ
වී සහල් බවට පත් කරන්නේ සහල් තොගවල දාමේ යෙදෙන්නේ ඉතා කුඩා කණ්ඩායම 10000කට නයිට්‍රජන් ප්‍රතිශතය තියෙන කාබනික පොර කොහෙවත් නිෂ්පාදනය කරන්නේ එහෙමනම් ඒකට අනිවාර්යම රසායනික යෙදුම් කරලා තියෙනවා එහෙම නැතුව 10000ක් නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන්නේ නැහැ කාබනික පොරවල හැබැයි ටෙන්ඩර් ඉල්ලුම් කරනකොට එහෙම පත්‍රිකාව හැදුවා ඒ නිසා කාබනික පොරක එන්වීම සඳහා නියෝජිතයන් හිටියට කටයුතු කරපු බොහෝ සමාගම් ටෙන්ඩරේට ඉල්ලුම් කරේ නැහැ මොකක් නිසාද 10000ක කාබනික නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන කාබනික පොරක දෙන්න බැරි නිසා එක සමාගමක් තෝරගත කීනේ කින්ඩාව කියන සමාගම ටෙන්ඩරේ දානකොට 10000ක නයිට්‍රජන් ඕනා ටෙන්ඩරේ ප්‍රදානය කරනකොට 10000ක නයිට්‍රජන් එක්ක අපේ රට විශාල ආහාර ගියක් ඇති වෙනවා ගොවි ජනතාව කුසකර්මාන්තය අත්තරිනවා ඒ ඉඩම් කම්පැනි කාරන්ට දී ඒ නිසා මේ සලස්ම තිබෙන්නේ ගොවි ජනතාව කුසකර්මාන්තයෙන් පළවා හරිනි රජය ගැසට් රිවර්ස් කිරීම මහා පරිමාණ මෝල් හිමියන් වීසා සහල් සඳහා මිල නියම කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අද විවිධ අදහස් පළ වුණා ලංකාවේ තමයි පළවෙනි වතාවට බඩු විකුණන මිනිස්සු ඇවිල්ලා ජනතාවට කියනවා අපි මේ ගානට විකුණනවායි කියලා. ඉතින් එහෙම කරන්න ආණ්ඩුවක් ඕනේද? ඔය ඇමතිවරු තුන් දෙනාම වහම ඉල්ලා අස්වෙන්න ඕනේ. ලැජ්ජයි. ඔය තනතුරු වලට ලැජ්ජයි. වෙලා තියෙන දේ. ඕ වහම ඉල්ලා අස්සලා ඕවා දෙන්න ඊට වඩා හොඳයි ඉස්කෝලේ ළමයින්ට දුන්නා නම්. නෑ 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 ඉස්කෝලේ ළමයින්ට නෙමෙයි. ඕක දෙන්න ඩඩ්ලි සිරිසේනට. මං හිතන්නේ මීට වඩා ටිකක්වත් හොඳට කරයි. ඔය ගානට වඩා ටිකක් අඩු කරලා කරයි. ජනාධිපතිතුමාගේ වැරද්දක් කරා ගැසට් ගහපේක. ඒ නිසා වඩා හොඳ දේ තමයි රට ඉල්ලන්නේ අඩු මිලට කන්න නම් කරන්න තියෙන එක දෙයයි පිටරටින් බඩු ටික ගේන එක. ඒ නිසා තමයි පිටරටින් හාල් ටික පිට ගේන්න සිදු වෙලා තියෙන්නේ. හාල් විතරක් නෙමෙයි බීලුණු ගෙඩියේ ඉඳලා රතුළුණු ගෙඩියේ ඉඳලා මේ රටට පිටරටින් ගේනවා නම් අඩුවට කන්න දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න තවදුරටත් රටේ අවසානය තමයි ලියාගන්න වෙන්නේ මේ රටේ නිෂ්පාදන ව්‍යාපෘති නැති වෙලා ගියාම නැවත මේ රටේ දරුවන්ට රටක් ඉතුරු වෙන්නේ නැහැ. හාල් මෝල් හිමියන්ටම මේක දීලා දැම්මනම් කම්පැනි කාරොන්ටම ඕන විදියට බල බිල වැඩි කරගනින්නලා කියලා දීලා දැම්මනම් ප්‍රයිවට් බස් කාරොන්ට ඕන විදියටම බල බස් ගාස්තු වැඩි කරගනින්නලා කියලා දීලා දැම්මනම් බේකරි මහත්වරුන්ට ඕන විදියටම කෑම වර්ගවල මිලිහෙල දාගනින්නලා ආරය කියලා ඕක දුන්නනම් මේ ඇමතිවරු මොකටද කුම්බලා මාළු කෑවා නම් බිඳවාපම් බලලෝ කියන වගේ වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලාම හිටපන් මල්ලියේ ගොවියාට අවශ්‍ය මිල ප්‍රමාණයක් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකටත් සියලු භාණ්ඩ සැපයීමට අවශ්‍ය වැඩ කටයුතු කරනවා මේක අපේ රටේ විතරක් ඇති වෙච්ච තත්ත්වයක් නෙවෙයි ලෝක වෙළඳපොලේ භාණ්ඩ බිලේ ඉහළ ගිහිලා තියෙනවා සැපයුම් ජාල අකර්මණ්‍ය වෙලා තියෙනවා මේ අර්බුද සියල්ල කොරෝනා එක්ක බැඳිච්ච අර්බුද නාට්‍යයේ නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු නළු නිළියෝ ටික දැන් මේකේ තමන්ගේ ප්‍රොෆිට් එක දැන් ගණනය කරන වෙලාව. තමන් මේ නාට්‍ය පෙන්නලා උපයගත්තු මුදල බෙදා හදා ගන්න වෙලාව තමයි දැන් තියෙන නිසා සභාතුමෝ සතුටින් විසිර ගිහිල්ලා මේ අයට මේ තමන්ගේ ලාභය ගණනය කර ගන්න අවස්ථාව ගලවා දීම තමයි අපි මේ සහ වී නාටක හරහා දැක්කේ. මේ ව්‍යාපාරිකව හැමතිස්සෙම බලන්නේ විශාල ආදායමක් ලබන්න අවසනාව හැබැයි ඒ අය දන්නේ නැතුව ඇති තමන් මැරෙන බව. මේ ජනතාවට කන්න දෙන්න යම් සාධාරණ මිලකට කටයුතු කරන්න මේ වීමාපියව සහල් මාපියව කැටපත් කරන ජනතාවත් අපහසුතාවට පත් කරන්න එපා කියන කාරණාව අපි විශේෂයෙන්ම මතක් කරනවා බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිතුමාට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාටත් පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහත්මයාටත් කියනවා ඔබතුමන්ලා තුන් දෙනාට ලැජ්ජාවක් කියලා එකක් තියෙනවා නම් තමන්ගේ වගකීම තමන්ට ඉටු කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ කියලා තමන්ට අදහසක් තියෙනවා නම් වහාම මේ අමාත්‍යාංශ තුනෙන්ම ඉල්ලා අස්වෙන ලෙස අපි ඔතුමන්ලාට මතක් කරනවා මොකද අපොහසත් ඇමතිවරුත් එක්ක අපිට ඉදිරියට යන්න පුළුවන්කමක් නැහැ වගකීමකින් කියනවා ලබන මාස් කන්නේ ගන්න අස්වැන්න එනකොට අපි ඇත්තටම මේකට මේ අපි සහල් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලට අපි අවතීර්ණය වෙනවා ඉතාම බරපතල විදිහට අපි මේකට අවතීර්ණය වෙනවා එහෙම නැත්නම් මේක පාලනය කරන්න හම්බෙන්නේ නැහැ රටේ තීන්දුව తీරන ගන්නේ කවුද මිනිස්සු කන්න බොන්න බඩු ගන්න පොලිම් වල තියන්නේ කවුද රටේ බහණ්ඩ මිල තීරණය කරන්නේ කවුද ජනාධිපතිතුමා අගමැතිතුමා කියන දේ නොකරන්නේ කවුද අද white and black ඒ පිළිබඳවයි රටක ආණ්ඩුවක් තියෙන්නේ ඇයි ආණ්ඩුවක් නැතිනම් පාලකින් කරන්න ඕනේ මොනවද අද අපේ රටේ ප්‍රධාන රූපවාහිනී ගුවන් විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍යවල වාර්තාවල වාර්තා කරන ප්‍රවෘත්ති සහ තොරතුරු දිහා දැක්කම මේ ප්‍රශ්නය අහන්නම සිද්ධ වෙනවා රටේම ජනතාව මේ ප්‍රශ්නය දැන් අහනවා රට කරන පක්ෂය නැතිනම් ආණ්ඩුව විතරක් නෙවෙයි රට මහජනතාව නියෝජනය කරන විපක්ෂය ඇතුළු සියලු දේශපාලඥයින්
අද රටපත් වෙලා ඉන්න තත්වයට වග කියන්න ඕන ප්‍රධාන කොටස් කරුවන්. වැඩි අටුවා ටීකා ඕ නැහැ. අපි කතාව මෙහෙම පටන් ගමු. රට කරවන පාලකීන්ට ජනතාවට අවශ්‍ය කරන කන්න බොන්න දේ නිසි ලෙස දෙන්න බැරි නම් වැරද්ද කොතැනද? වහා මේ පිළිබඳ සුවා දෙලිය යුතුයි. මේක දිහා බල බල ඒක විවේචනය කර කර ඉන්න එකම නොකර විපක්ෂ දේශපාලචින් කළ යුත්තේ එය විවේචනය කරන ගමන් ඊට අවශ්‍ය විසඳුම් ක්‍රම ඉදිරිපත් කිරීම නොවේද? මිනිසුන්ට කන්න හාල් වෙළඳ පොලේ නැති වුණා. තිබුණත් ගිනි ගණන් අත්‍යවශ්‍ය කොමසාරිස්වරයෙක් පත් කළා. වැටලීම් කළා. පාලන මිලට ගැසට් ගැහුවා. මොකද උනේ? හාල් වී අතුරුදන් වුණා. ගැසට් ගැහුවා වැටලීම් කළා. වෙළඳ පොලේ සීනි අතුරුදන් වුණා. ගෑස් මිල වැඩි කරන්න ඕන කියලා ගෑස් සමාගම් කිව්වා. ගෑස් වෙළඳ පොලේ අතුරුදන් වුණා. මිල වැඩි කරන්නත් අවසර දුන්නා. ඒත් තවම ගෑස් පෝලිං රට පුරා. පුංචි දරුවෙකුට දෙන්න කිරිපිටි පැකට් එකක් හොයාගන්න අද දෙමාපියෝ පැය ගණන් වෙළඳසැල් ඉදිරිපිට පෝලිං වල. මේ මොහොතේත් පෝලිං වල. කිරිපිටි අතුරුදන් වෙලා. තිරිඟු පිටිත් හංගලා අතුරුදන් වෙලා වෙළඳ පොලේ. දැන් වැසිකිලියක් හදන්නවත් සිමෙන්ති නෑ. අතුරුදන් සිමෙන්ති. වෙළඳ පොලේ මේ වගේ තව ඕන තරම් ජනතාවට අත්‍යවශ්‍ය ඒත් හොයාගන්න බැරි බඩු බාහිරාදිය ලිස්ට් ගණන් අපිට දෙන්න පුළුවන්. අනික වෙළඳ පොලේ කිසිම අවසරයක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බහන්ඩ මිල ආහාර මිල පැයින් පැය අහස උසට නංවනවා. කවුද මේවා පාලනය කරන්නේ? කවුද මේවා හොයලා ජනතාවට පිහිටක් වෙන්නේ? රජ හාල් ගැසට් එක රිවර්ස් කරගත්තා ඊයේ. මහා පරිමාණ මෝල් හිමියන් ඩඩ්ලි සිරිසේන මහත්තයා ඇතුළු පිරිස ඊයේ ඔවුන්ගේ සහල් මිල සහ වී මිල ප්‍රකාශයට පත් කළා. රජේ නෙමෙයි එහෙම කළේ මහා පරිමාණ මෝල් හිමියන් පොළොන්නරුවේදී. දැන් අපිට ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ අතුරුදන් වෙලා තිබුණු හාල් සහ වී තොග වෙළඳ පොල්ට එන්න පටන් අරගෙන කියලා. කවුද දිනුම්, කවුද පෙරදුනේ කියලා නම් අපි අහන්නේ නැහැ. ජනතාව පරාදයි. ඩොලර් හංගලාලු, කිරිපිටි හංගලාලු, සීනි හංගලාලු, සිමෙන්තිත් හංගලාලු. රජය සහ වග කීතු නිලධාරින් මේ කියන්නේ. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා උපදෙස් ලබා දෙනවා. විශේෂ රැස්වීම් සාකච්ඡා පවත්වමින් ජනතාව පීඩාවට පත් නොකර ජනතාවට සහන සලසන්න කියලා. ඒත් ඇයි මේවා බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? වැරද්ද කොතනද කියලා ආණ්ඩුව, ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, ලේකම්වරු, පාලකීන්, නිලධාරීන් මේ අවබෝධ කර නොගත්තොත් රටේ ඇතිවන ව්‍යසනය කොරෝනාවටත් වඩා භයානක වනු ඇති. මෙවර මහකණ්ඩය සඳහා ආනයනය කිරීමට නියමිත වූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. චීනයේ පොහොර නිෂ්පාදන සමාගම ඒවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලින් හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණු බව කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා ප්‍රකාශ කළා. රජය එළඹෙන මහකන්නේ සඳහා නයිට්‍රජන් නිෂ්කාරකයක් ආනයනය කිරීමට ජාත්‍යන්තර ලෑන්සු ගැඳවලා චීනෙන් ආනයනය කිරීමට කටයුතු කරා. මේ ආනයනය කරන පොහොර තොගේ නියති පරීක්ෂාවේදී තහවුරුණා සාක ආරක්ෂක පනතට පටහැනිව මෙම ආනයනය කරන පොහොලවල සුත ජීවීන් ඉන්නවයි කියලා. ඒ නිසා එහෙම පොහොර ආනයනය කිරීමට අපට බලයක් නැහැ. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය අද තීරණය කරා මේ පොහොර ආනයනය කිරීම නතර කිරීමට. ඒ අනුව අපේ රටේ මනුස්ස සත්ත්ව ශාකවලට අහිතකර සුත්‍ර ජීවීන් සිටින කිසිදු පොහොරක් අපි ආනයනය කරන්නේ නැහැ. ඒක දිගින් දිගටම අපි කිව්වා ස්ථාවරය. ඒ අනුව රජය අපි මේ තීන්දුවද අරගෙන තියෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් මේ වන විට කාබනික පොහොර වගාවට යොමු වෙමින් සිටිනවා. නමුත් තවත් ගොවීන් පිරිසක් තවමත් රසායනික පොහොර ඉල්ලමින් විරෝධය පළ කරනවා. මේ දෙහිඅත්ත කණ්ඩිය දියවිද්දාගම වෙල්යායේ අද පැවති විරෝධතාවයයි. අපි කොහෙන්ද කරන්නේ?
එහිදී ගොවීන් දිගින් දිගටම පොහොර හිඟය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටයි. ගෝවියට ගෑනු දරුවෝ ඉන්නවා කියන එක මතක තියාගන්නilla. ආණ්ඩුව බල දන්නවා කියලා තමයි කොරන්ට ආවේ. ඒ කෙරුවම බැරි නම් අදවවා විදිනවා ගෙදර ඵලය වහලා දීපං කෘෂිකර්ම අමාත්‍යකව ඩල්ලි සිරිසේනට බෝල් කිලෝයකට රුපියල් 100ක් ගෙනවා ඩල්ලි සිරිසේන. කරුණා කරලා 150ක්වත් රසායනික පොහොර ලබා දිය යුතුයි නැත්නම් ගොවිය අනාතයි. මේ වෙලාවේ මේ වැඩබැරි ආණ්ඩුවට ගෙදර යන්නේ කියලා අපි මතක් කරන්න කැමතියි. මේ අතර බල්ලා විද්වේව ගොවි ජනතාව පොහොර ඉල්ලමින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. පාලකෙයිනි මේ අහන්න ගොවියගේ දුක මේ කියන්නේ. පොහොර අපේ සහනාධාර එපා. සහනාධාර වලට නෙවෙයි මුදලට ගන්න සෑම තැනකම පොහොර නිකුත් කරන්න. අහිංසක මිනිසුන්ව ගොවිතැන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ රජයේ ලොකු මිනිස්සු මේ ගොවියන්ට ගහ ගන්නවා කියනවා කතා කරන්නේ මට පේන හැටියට. සෑමතුම කතා කරා දෙන්නේ. ඔයාලා කියන්නේ කාට නිවි කියන්නේ මේ දුප්පත් ගොවියට. කොම්පෝස් දාලා පුළුවන් බඩේ නුතුන්. පුළුවන් දෙකලා අපි දන්නේ නැහැ මමත් මේ ගොවිතැන් අපිත් ඇටෙන් බැලුවද අපේ දෙමාපියෝ ආත්මට පරම්පරාවම ගොවිතැන් කරන මිනිස්. පොහොර නැති කරලා. ගොවියන්ට කණ්ඩ වෙන හේතන්ට පාස්. ඇයි මේ ජනාධිපතිතුමාට ඒක තේරෙන්නේ නැත්තේ කියන්නේ? කොම්පෝස් හදන එක ඕක තේරුමක් ඇති වැඩක්ද? එහෙම නැවක මුල ඉඳන්ම එන්න ඕනි. දැන් මේක මේ ගහෙන් ගෙඩියෙන්නා වගේ යූරියා නතර කරලා කොම්පෝස් හදන්න කිව්වට මිනිස්සුන්ට කොහොමද කරන්න බෑනේ? එහෙම නැත්තම් ඔය කට්ටිය මේ ආණ්ඩුවෙන් අකුලගෙන ගියත් කමන්නේ. කන්නේ වගා කරන්න කාබනිකත් නැහැ අපට, යූරියත් නැහැ, මොනවත් නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අපට දුන්න විදියට පොහොර දෙන්න. එහෙම නැත්නම් අපිට වෙන්නේ ගොවිතැනින් අයින් වෙන්න තමයි වෙන්නේ. ගෝඨාභය මහත්තයෝ අපි සියලු දෙනාම පාටල බැහැලා අපේ අරගලේ අපි පටන් ගන්නවා. දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය එළඹෙන පළමු වනදා අලුයම 4ට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ උපදෙස් ලබා දී තිබුණා. මේ අතර නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමේදී පළාත් අතර සංචරණය තව දුරටත් ක්‍රියාත්මක විය යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ. පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අනිත්‍යා දින ඉවත් කිරීමට නියමිතයි. ඒ අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. රට විවෘත කළද අන්තර්පලාත් සංචරණය සුළු කාලයකට හෝ නවතා දෙමිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. රට ඇරීම ක්‍රමවත්ව හිමින් කළ යුතු දෙයක් බැවින් තව ටික දවසකට අන්තර් පළාත් සංචරණය නැවැත්වුවොත් අපි හිතනවා ඒක යහපතක් වෙන්න පුළුවන් කියන එක. මංගල උත්සව, අවමංගල්‍ය උත්සව, සම්මන්ත්‍රණ, දේශපාලන සහ වෙනත් රැස්වීම් තව දුරටත් අපි වළක්වීම අපි හිතනවා මේ රෝගය යළි මතුවීම වැළැක්වීමට කරන උපකාරයක් කියලා. ඉඩ ප්‍රස්ථාවේ හැටියට සාමාන්‍ය සෑම උත්සවයක්ම තියෙනව උපරිම මෙය 25ක් පමණ වෙන ආකාරයට ප්‍රමාණය සීමා කරලා ඒ වගේම වැඩිපුර ඉලිමහනේ ඒ උත්සව පැවැත්වීම මගින් මේ රෝගය සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමට ඒක පිටුවහලක් වෙයි කියලා අපිට හිතෙනවා. රෙස්ටොරන්ට්ස්, බාර්ස්, සැලූන්ස් අඩුම ගානේ මාසයක්වත් වසා තබලා ක්‍රමවත්ව මේක විවෘත කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වෙන්න කියන්නේ. පවතින තත්ත්වයේ හමුවේ වයස අවුරුදු 60ට වඩා වැඩි සියලු පුද්ගලින්ට තෙවන එන්නත් මාත්‍රාවක් ලබා දීම අත්‍යවශ්‍ය බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා ප්‍රකාශ කළේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදිමින් පාරිභෝගිකයන් 25ක් පමණ ඇතුළත් කර ගනිමින් වාණිජ අලවිසල් සාප්පු නාගරික ප්‍රදේශවල පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුයි. පොදු ප්‍රවාහනය සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව තියෙන ආසන ප්‍රමාණයට පමණක් ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාමට අප නිර්දේශ කරනවා. අපගේ නිර්දේශය වෙන්නේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් සිසුන් 200කට අඩු සංඛ්‍යාවක් සිටින පාසල් දැන් විවෘත කළ හැකි. අනිකුත් පාසල්වල ළමුන්ගෙන් 50%ක් පමණ මාරුවෙන් මාරුවට පැමිණෙන ආකාරයට ආරම්භ කර හැකි. අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලයන් සඳහා තුන්වන මාත්‍රාවක් ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනකා යන එන්නත් වර්ගවලින් ලබා දීමට සුදුසුයි කියලා අපගේ විද්වත් මණ්ඩලය අපට නිර්දේශ කළා තියෙනවා. රට අරින්න පිළිබඳව දැන් මූලික අවස්ථාවේ කරනාට පස්සේ සති දෙකකින් මධ්‍යමව සහ දිස්ත්‍රික් සහ MOH ආදී කොට්ටාෂ මට්ටමින් තම තමන්ගේ කොට්ටාෂවල ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා උපාය මාර්ග සකස් කළ යුතුයි. නැවත සති දෙකකට කසුව අහඹු පරීක්ෂණ ප්‍රවර්ධනය කළ යුතුයි. සා නිරෝධායනට යොමු කිරීම තවදුරටත් අඛණ්ඩව සිදු කළ
යුතුයි. අවුරුදු 60ට වැඩි සියලු ජනතාවට බූස්ටර් එනත් ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පළ කළේ මෙවන් අදහසක්. අවුරුදු 60ට වැඩි සියලුම ජනතාවට තව බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්න තීරණය කළා තියෙනවා. අවුරුදු 60 30 අතර ලෙඩ රෝග වලින් පෙළෙන අයට බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්න නියම කරා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට සහ ෆ්‍රන්ට් ලයින් වර්කර්ස් ලට බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්නත් ඕන් අනුමැතිය අපිට ලබා දුන්නා. ෆයිසර් එන්න තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ෆයිසර් මාත්‍රාවන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඒ අවශ්‍ය කාල වලට ගෙනල්ලා අපි මේ මහ ජනතාවට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනට පැමිණෙන ගුවන් මගින් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙනු ලැබුවා. පූර්ණ එනත්කරණයට ලක්ව මෙරටට පැමිණෙන දේශීය හෝ විදේශීය ගුවන් මගින් ගුවන් ගතවන අවස්ථාවේදී කරන ලද PCR පරීක්ෂණ වලින් කොවිඩ් රෝගියෙකු බවට තහවුරු නොවුයේ නම් මෙරටදී යලිත් කොවිඩ් පරීක්ෂණ වලට භාජනය නොවි ඔවුන්ට සමාජගත විය හැකි. මෙය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේගත් තීරණයක් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. එනත ලබාගත් පුද්ගලයින්ගේ රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ අනික් අයට සාපේක්ෂව අඩු වෙනවා. මොකද ඒ රංග ඇතුලේ තියෙන ප්‍රතිශක්තිය නිසා ශරීරයේ නිකුත් කරන වෛරස් ප්‍රමාණය අවම තත්වයකට පත් වෙනවා. ඉතින් මේ විද්‍යාත්මක පදනමත් අරගෙන තමයි අපි මේ සියලු තත්වයන් වලදී බලාපොරොත්තු වෙන්න පුළුවන් වාසි සහ අවාසි සැලකිල්ලට අරගෙන අවසානයේ ලොකු විද්වත් කතිකාවකින් පස්සේ තමයි මේ තීරණය අපි අරගෙන ආවේ. කෙසේ වෙතත් රජයේ විසින්ගත් මෙම තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශවයන් චෝදනා එල්ල කරමින් පවතිනවා. අගමැති ජනාධිපති මොකද කියන්නේ? දැන් ලංකාවට මේ ඩෙල්ටා හරි ඇල්ෆා හරි බීටා හරි මොකක් හරි ප්‍රභේද ආවේ ලංකාවෙන්ද? සියලු ප්‍රභේද ආවේ විදේශිකයින්ගෙන්. එතකොට දැන් මේ විදිහට PCR උත් නොකර සංචාරකයෙ මෙහෙට ගත්තම අපිට මේක පාලනය කරන්න පුළුවන්ද? ඒ ඊළඟ රැල්ල ආණ්ඩුව විසින් හදාගන්න උත්සාහ කරන බවක් තමයි අපිට පේන්නේ. හැබැයි ඉතින් මෙරටේ ගර්භණී මවවරු 55ක් දිවි දුන්නා. ගර්භණී මවක් දිවි දෙනවා කියලා කියන දෙන්නෙක්ගේ ජීවිත 110ක් ජීවිත. සෞඛ්‍ය සේවකයෝ 13 දෙනෙක් ජීවිතය දුන්නා. මේ ආණ්ඩුවේ අමඩ මරි මෝඩ තීරණවල තව කීයක් ගන්නද ලෑස්ති වෙන්නේ කියන කාර්ය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දුර අපි පළවෙනියෙන්ම අහන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් මේ තීරණය ගන්න ඔබතුමාගේ බෙල්ලට කවුරු හරි පිහිය තිබ්බද? එහෙම නැත්නම් ඔබතුමාට මේ තීරණය ගැනීම සඳහා කවුරු හරි විශේෂඥ වෛද්‍ය උපදේශයක් දීපු විශේෂඥයෙක් ඉන්නවාද? කරුණා කළා අපිට ඔවුන්ව කටුගෙදර යැවීම සඳහා ඔවුන්ගේ නම ඉදිරිපත් කරන්න. ලෝකෙ කිසිම රටක් මේ වෙනකොට මෙවැනි අවිධිමත් තීරණයක් අරගෙන නැහැ. ඉදිරි මාස කිහිපය තීරණාත්මක බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යා හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. මේ අතර අද දවසේ මේ මොහොත දක්වා නව කොවිඩ් ආසාදිතයින් 685 දෙනෙකු වාර්තා වී ඇති බව මීට සුළු මොහොතකට පෙර යුද හමුදාපති ජෙනරල් ශවින්ද සිල්වා මහතා ප්‍රකාශ කළා. අමතක කරන්න එපා, සිංහල අවුරුද්දට ඉස්සර අපි නිවාඩුවට යද්දි රටේ වාර්තා වෙච්ච රෝගීන් සංඛ්‍යාවද අපිට අමතක වුණාට 100ත් 150ත් අතර ප්‍රමාණයකට පාලනය කරපු රටක් තමයි සිංහල අවුරුදු නිවාඩුව පටන් ගත්තේ. නමුත් ඒක ඉවර වෙන්නේ හරියටම දවස් 8කට පස්සේ 18 වෙනිදා ඉඳන් රෝගීන් වැඩි වීම අපි කාටවත් ඒක පාලනය කරන්න පුළුවන් මට්ටමක් තිබුණේ නැහැ. ඒක හින්දා තාමත් මේකෙන් ගන්න ඕන පාඩම තමයි අපි හොඳ පදනමක් දාගෙන තියෙනවා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේක අපේ වගකීම් වලින් අපි නිදහස් වෙලා තියෙනවායි කියලා. හොඳ පාලනයක් දැනට පෙන්වුවට මේ පාලනය මේ ලාවදී අපෙන් ගිලිහුනොත් මේ මට්ටමේ ඉඳන් ඊට වඩා ඉතාමත් භයානක මට්ටමකට නැවත යෑමේ හැකියාව තියෙනවා. නිදහස වුණාට වඩා භුක්ති විඳින්න ගියොත් එන්නේ මේ රැල්ලක් ඇති වෙන එක වළක්වන්න බෑ. ඒකින්ද ඉදිරි මාස කිහිපේ ඉතාමත් තීරණාත්මකයි. දැන් මේ වෙලේ ජනතාවගේ කාර්යභාරය වෙන්න ඕනේ හොඳ සනීප ආරක්ෂක පුරුදු අනුගමනය කරන අතර එන්නත් කරන්නේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න. දින 85කට පසු අකණ්ඩව දෙවන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 1000ට අඩුවෙන් ඊයේත් වාර්තා වුණා. වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 935. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 61ක් අද වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,847 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා මිය ගොස් තිබෙනවා. මේ අතර දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ලබන 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා සියතට ප්‍රකාශ කළා.
ක්‍යුබාව තම රටේ නිෂ්පාදනය කළ අත්ලා කොවිඩ් මර්ධන එන්නත විදේශ රටවලට අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා. ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක් කොවිඩ් මර්ධන mRNA කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය අතහැර දමා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය ක්‍යුබාව තම රට තුල දේශීයව නිෂ්පාදනය කළ කොවිඩ් එනත් වාණිජ වශයෙන් අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වියට්නාමයේ සහ වෙනුසීලියාව සමග ගිවිසුම් ගත වී ඇති බවයි ක්‍යුබානු රජයේ නිවේදනය කළේ. ක්‍යුබාව දේශීයව කොවිඩ් මර්ධන එනත් තුනක් නිෂ්පාදනය කරනවා. එකදු එනතකට හෝ තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැහැ. නව ගිවිසුම්ට අනුව කොවිඩ් එනත් මාත්‍රා ලක්ෂ 9ක් ක්‍යුබාවෙන් මිලදීගෙන තිබෙනවා. ක්‍යුබාව තවත් එනත් මාත්‍රා 150,000ක් මෙහිදී පරිත්‍යාග කර තිබෙනවා. මෙසේ ලබා දී ඇත්තේ අබ්දලා එන්නතයි මෙම එන්නත වියට්නාමයේ තුල භාවිතයට එරට සෞඛ්‍යංශ අනුමැතිය දී තිබෙනවා අබ්දුලා එන්නත වයස අවුරුදු 2 සිට දරුවන්ට ලබා දීම කියුබාව තුල සිදු කෙරෙනවා වියට්නාම් ජනාධිපති ගුයින් මුවන් කියුබාවේ සංචාරකද නිරත වූ බව මාධ්‍ය වාර්තා කරනවා එහිදී ඔහු එන්නත් නිෂ්පාදනය කරන අයුරුද නැරඹූ බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෙනුසීලියාවටද අබ්දුලා එන්නත යව බව කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර තිබෙනවා රුසියාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළමින් පවතින බව වාර්තා වෙනවා. ගෙවුණු පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 852ක්. රුසියාව තුළ ඩෙල්ටා ප්‍රභේද C ග්‍රේන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ. කොවිඩ් වසංගතයෙන් මේ වන විට රුසියාවේ මියගොස් ඇති සංඛ්‍යාව 102 ඉක්මවා තිබෙනවා. යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. ගෝලීය වශයෙන් පස්වන ඉහළම ආගය ලෙස මෙය සටහන්ව තිබෙනවා. ප්‍රංශයේ ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛතම ආයතනයේ කොවිඩ් මර්ධන එන්නත් නිපදවීම අතහැර දමා තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ සැනෝෆි ගෝල්ඩ් සමාගමයි. කොවිඩ් මර්ධනයේ සඳහා mRNA එන්නත් නිපදවීම ඔබම සමාගම මගින් සිදු කරමින් සිටියා. එහෙත් තම නිෂ්පාදන වේගය අඩු බැවින් ලෝකයේ වෙනත් එන්නත් නිෂ්පාදන සමාගම් සහ තරඟ කළ නොහැකි බවයි සමාගම පවසන්නේ. නිෂ්පාදන වේගයේ ඇති මන්දගාමී ස්වරූපය නිසා කොවිඩ් එන්නත් නිෂ්පාදනය අතහැර දමන බව සැනෝෆි හෝල්ඩ් සමාගම පවසනවා. සිංගප්පූරුවේද කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළමින් පවතින බව වාර්තා වනවා. ඊට හේතුව ඩෙල්ටා ප්‍රභේදය C ග්‍රේන් ව්‍යාප්ත වීමයි. සිංගප්පූරුව මේ වන විට 82% ක එන්නත්කරණයක් අත්කරගත් රටක්. ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගියද ඔවුන් බරපතල රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැති බව සිංගප්පූරු බලධාරීන් ප්‍රකාශ කරනවා. ඊට හේතුව කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබීමයි. කෙසේ වෙතත් ආපන ශාලා තුළ දෙදෙනෙකුට පමණක් රැඳී සිටීමට අවසර දීම වැනි කොවිඩ් මර්ධන නීති තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ. ආරක්ෂිත පියවරයන් යටතේ අවස්ථාව ලද සැනින් විගසම පාසල් විවෘත කිරීමට පියවර ගත යුතු බව මෙරට යුනිසෙෆ්ස් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූෂ් මහතා පවසනවා. The education hasn't stopped. I think the government has done a very good job in trying to continue education. The steps we need to take is to make sure that the schools can reopen as soon as possible under safe conditions. The mental health aspect is something often forgotten, not only of children but also of adults. Having to be confined at home for a long period, it's very important to raise the issue, seek support for parents to and accompany their children, to observe their children, to check how they are doing, not to put too much pressure. මෙන්න අපට මීට සුළු මොහොතකට පෙර ලැබුණු පුවතක් ආනයන සීමා ආවරණය පරිදි ආනයන සීමා ආමුවන පරිදි සහන ලබා දෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා මහා බැංකු අධිපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට ආමුවන පරිදි සහන ලබා දෙන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා බැංකු අධිපති අජිත් ත්‍රිවාඩ් කප්‍රල් මහතාට උපදෙස් ලබා දී තිබෙන්නේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ වලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකින් සහ ජනතාව පත්ව ඇති අපහසුතාවයේ සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා. මෙන්න එම පුවත යලිත් ආනයන සීමා අවම වන පරිදි සහන ලබා දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා බැංකු අධිපතිවරයාට උපදෙස් ලබා දීම පිළිබඳවයි එම පුවත. රටට අවාසිදායක කිසිදු ගිවිසුමකට තමා අත්සන් කරන්නේ නැති බව බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසනවා. මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයුම ඇමරිකානු සමාගමකට ලබා දීම බරපතල ප්‍රශ්නයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. New Fortress Energy සමාගමට ගෑස් සැපයීම ආරම්භ වෙන්නේ 2023 ඉඳන් වසර 5කට.
අපි හිතනවා මේ අවුරුද්දේ අග අපි වෙන්දේසිය පැවැත්වුවොත් එතන ඉඳන් වසර 3කදී අපේ රටේ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. 2025 සිට අපට ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. අපේ විදුලි බලාගාරවලට ගෑස් ලැබීම 2028 දක්වා ඇමරිකානු සමාගමකට ලබා දීම ශ්‍රී ලංකාවේ ගෑස් නිදි කැණීමට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධකයක් විදියට බලශක්ති අමාත්‍යවරය විදියට මම දකිනවා. බොහෝ වෙලාවට අපේ ගිවිසුම් තියෙනවා මාසෙන් දෙකෙන් සාකච්ඡා කළ සමාරයව තියෙන්නේ. හොඳන්නේ ඔය ගෑස් ගිවිසුමත් කොච්චර කාලයක් සාකච්ඡා කරාද කියලා දවසෙන් දෙකෙන් බොහෝ ජාත්‍යන්තර ගිවිසුම් අස්සම් වෙනවා. උන් යෝ කොන්දේසි ඉදිරිපත් කරනවා අපි එකඟ වෙනවා ගිවිසුම ගහනවා. අපි ඉන්දියාවේ කොන්දේසි වලට එකඟ වුණා නම් 2020 සැප්තැම්බර් මාසෙ වෙනකොට මේ ගිවිසුම අස්සම් කළා. අපේ කොන්දේසි වලට ඉන්දියාව එකඟ වෙන්නේත් නැහැ ඉන්දියාවේ කොන්දේසි වලට අපි එකඟ වෙන්නේත් නැහැ ඒ නිසා ඉතාම සුබව සාකච්ඡා ඉදිරියට ඇදෙනවා නමුත් ඉතාත් තද ස්ථාවරවල අපි දෙපැත්තම ඉන්නවා මේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ යුගධනවි බලාගාරයේ 140ක් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දීම නෙවෙයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ගෑස් සැපීමේ ඒකාධිකාරය 2023 සිට වසර 5කට ඇමරිකානු සමාගමට හිමිවීම බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයක් අපේ රටට අවාසිදායක ගිවිසුමකට මම නම් අත්සන් කරන්නේ තමන් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙහි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා. මේ ආණ්ඩුව ඇතුළේ අපි හැසිරෙන්නේ ගෙදර ඉන්න බල්ලා වගේ. ගෙදර ඉන්න බල්ලා බුරන නිසා රැයට ගෙදර නිදා ගන්න අමාරුයි කියලා බල්ලා හරි කරදරයක් විසල් කොමේ රැයට බුරන එක. බල්ලව ගෙදරින් පන්න ගත්තා. ගෙදරට අනුතුරක් වෙන්න යනකොට තමයි බල්ලා බුරන්නේ. තොර බල්ලා බුරද්දි බුරන දිසාව බලලා අනුතුර හඳුන ගන්නව වෙනුවට බල්ලව පන්නර පැනලා දැම්මොත් ගෙදර කට්ටියගේ අවසානය තමයි සිද්ධ වෙන්නේ. ලෝක වෙළඳපළේ ඉන්ධන මිල මේවන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. එක්සත් රාජධානිය ප්‍රංශයේ ප්‍රමුඛ යුරෝපා රටවල් රැසක් මේවන විට ඉන්ධන සම්බන්ධයෙන් දැඩි අර්බුදයකයි පසුවන්නේ. බ්‍රිතාන්‍යයේ වසර 8කට පසු වාර්තා වූ ඉහළම ඉන්ධන මිල මේවන විට රටින් වාර්තා වී තිබෙනවා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ දින ඩොලර් 80 අගයට ආසන්න වූයේ වසර 3කට පසුව බවයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ. කෙසේ වෙතත් ලංකාවේ ඛනිජ තෙල් සම්බන්ධයෙන් අර්බුදයක් මෙතෙක් නොමැති බවයි විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේ. ඉන්ධන මිල සම්බන්ධයෙන් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යනවා. ජූනි මාසයේ 11 වෙනිදා මිල වැඩි කිරීමේ ඉඳන් ගත්තොත් 20%කින් වඩා වැඩි මිලකින් ප්‍රමාණිකින් ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. නමුත් ඉතින් දරා ගන්න බැරි වුණා මේ අපි දරා ගන්නවා කියන අපි නෙවෙයි කවුරක්වත් ගෙදරින් සල්ලි ගේන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ තවදුරටත් දරා ගන්න බැරි වුණොත් ඒක ජනතාවට බාර දෙන්න. දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ලවීමේ පොදු අනතුරක් ඇත්නම් රජයේ වගකීතු නිලධාරීන් ඒ පිළිබඳව කාදිනල් හිමිපාණන් දැනුවත් කළ යුතු බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මේ අතර අදාළ සිදුවීම පිළිබඳව අනියතබියක් ඇති කරගත යුතු නොවන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ප්‍රහාරයක් එල්ලවීමේ පොදු අනතුරක් තියෙනවා නම් එහෙමනම් කළ යුතුව තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හරි එහෙම නැත්නම් බුද්ධ්‍යාංශය හරි කවුරු හරි නිල වශයෙන් වගකීම දරන්නට පුළුවන් කෙනෙක් අතීතම් කාදිනල් හිමිපාණන්ට මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන එක. එතකොට පොලිසියේ ආරක්ෂාව හෝ හමුදා ආරක්ෂාව හෝ යොදන්නට පුළුවන්. නමුත් එහෙම පොදු වශයෙන් දැනුම් දෙන්නේ නැතුව කවුරු හරි නිලධාරීන් පිරිසක් ගිහිල්ලා මෙහෙම කියලා ඊට පස්සේ කියනවා නම් මේක වැරදීමකින් සිද්ධ වෙච්ච දෙයක් කියලා ඒකට ප්‍රශ්නයක් එනවා. මොකද්ද මේ වැරදීම කියන එක? එහෙම නැත්නම් අපිට හිතෙන්නේ රජය ජාතික ආරක්ෂාව කියන එක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ආරක්ෂාව නිකන් විහිළුවකට ගන්නවා වගේ කියන එක. මේ පිළිබඳව සොයාබැලීමක් කරන්නට අවශ්‍යයි. කොහොමද මේ තොරතුර ආවේ? කාගෙන්ද මේ තොරතුර ආවේ? දැන් ඊළඟ දේ තමයි මේකත් එක්කම පූජ්‍ය ඥානසාර ස්වාමින් වහන්සේ ප්‍රකාශයක් කළා තවත් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් තියෙනවා කියලා. මේ ප්‍රහාරය පිළිබඳ කතාව සත්‍යද්ද? තොරතුරු හාගන්න පුළුවන්කම තියෙනවා. අතීතම් කාඩිනල් හිමිපාණන් පොලිස්පතිතුමාට මේ ඉල්ලීම කරලා නිල වශයෙන් ලිපියක් ලිව්වා. එතකොට නමුත් මේ දක්වාම ඒ ලිපියට පිළිතුරක් හෝ ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් හෝ අරගෙන නැහැ. මේ අතර ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණක් බවයි. මෙම සිද්ධිය පිළිබඳව කලබල වීමට හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.
රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ දේශයට සේවය කරන කණ්ඩායමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂයේ භූමිකාව නවීන සහ ජනතාවාදී ලෙස ඉටු කරන නිසා බොහෝ කණ්ඩායම් බියට පත්ව ඇති බවද ඔහු පවසනවා. බොහෝ දෙනෙක් භාවිතා කරන වචනේ තමයි දේශපාලන. සමගි ජන බලවේගයේ අපි දේශපාලනය වෙනුවට කරන්නේ දේශ සේවය. රටේ ජනතාවගේ බලාපොරොත්තුවත් දේශපාලනයේ තිත්තය. පාලනයට ලක් කිරීම තිත්තය. ජනතාව අපේක්ෂා කරන දේශ සේවය. අපි සමගි ජන බලවේගයේ දේශ සේවයක් ඉෂ්ට කිරීමේ ප්‍රධානතම පියවර අරගෙන මතක තබා ගන්න. නිදහසෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාව කිසිම දිනක කිසිම අවස්ථාවක විපක්ෂයේ දේශපාලන පක්ෂය සේවාවක් ඉෂ්ට කරන විපක්ෂයේ ඉඳගෙන කොවිඩ් මුළු මනින්ම තුරන් කළ දකුණු ආසියාවේ එකම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. විශ්වවිද්‍යාල ආරණ්‍ය දවස තීන්දුව වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා ලබන මාසයේ මැද විතර වෙනකොට මේ රටේ ග්‍රාමීය පාසල් අපි විවෘත කරගන්න අවස්ථාව ලැබෙයි. අපි සාමාන්‍ය තත්ත්වයේ සඳහා සූදානම් වෙමු පවතුන. ඒ වගේම සංචාරක ව්‍යාපාරී සඳහා අපි රට විවෘත කරනවා. අපි කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දීපු රාජ්‍යයක් විදියට ජනගහණයෙන් 63%කට එන්න දෙකම ලැබලා දීලා තියෙනවා. දැන් අවුරුදු 12ට වඩා වැඩි ළමයින්ට එන්නත ලබා දෙනවා. අවුරුදු 30ට වැඩි පිරිසට අපි එන්නත ලබා දී ඉවරයි. 60ට වඩා වැඩි පිරිසට එන්නත ලබා දී ඉවරයි. ලෝකේ එන්නත් ලබා දීපු රාජ්‍යයන් අතර ප්‍රමුඛ ස්ථානයට ශ්‍රී ලංකාව ඇවිල්ලා තිනවා. ලංකාව දකුණු ආසියාවේ මුළුමනින්ම කොවිඩ් වසංගතය නිමා කළ රාජ්‍ය බවට පත් වෙනවා. ඒක පිළිබඳව අපිට කිසිදු සැකයක් නැහැ. අපි හැමෝම ආදරය කරන හදවත ලෝක හදවත් දිනය අදයි. සමෙදී දිව්‍යක් සුවැති හදවතක් මෙවර එහි තේමාවයි. හදවත මිනිසාට ජීවත් වන්නට අනිවාර්යෙන් අවශ්‍ය අංගයක්. ජීවිතයේ අපට තියෙන වටිනාම දේවල් වල වටිනාකම නිරූපණය කරන්නට අපි බොහෝ වෙලාවට උපමා කරන්නේ හදවතට. හදවත පිළිබඳ වැඩි අවධානයක් යොමු වන දිනය අදයි. ඒ සැප්තැම්බර් 29 වනදා. ඒ කියන්නේ ලෝක හදවත් දිනය. හදවත් රෝගවලින් මිදෙන්නට අවශ්‍ය සෞඛ්‍ය පුරුදු ආහාර රටාවන් පිළිබඳ මනා අවබෝධයකින් එය තමන්ගේ ජීවිතයට අනුගත කරවා ගන්නට අප හැමෝම කටයුතු කරන්නට ඕනේ. හදපිරි වටිනාකමකින් හදවත් සුරැකීමේ වැදගත්කම සම්බන්ධයෙන් අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. ප්‍රධාන හේතුවක් තමයි හද රෝග වැදීමට හේතු වෙන්නේ දුම්පානය, දුම්කල ආශ්‍රිත දේවල් පාවිච්චි කිරීම සහ වැඩිපුර මද්‍යසාර පානය. දෙවනි දේ තමයි සෞඛ්‍යයට අහිතකර යයි හොයාගෙන තියෙන ආහාර පාන වලට යොමු වීම, ක්‍රියාශීලීත්වයේ අඩුවීම, අවශ්‍ය පරිදි ව්‍යායාම නොලැබීම, මහත් වීම වැඩි වීම, මානසික ආතතිය වැඩි වීම. ඉතින් ඒවා තමයි අපි දැනට වැඩිපුර හොයාගෙන තියෙන දේවල්. ඇයි හෘද රෝග ඇදෙන්නේ කියලා දීර්ඝකාලීන ප්‍රතිඵලයක් විදියට. දැන් රටවටා සියතට. සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ කළුතුරු බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර අද උදෑසන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණා. පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව තොරතුරු තාක්ෂණයේ දියුණුව නවලෝකී ස්මාර්ට් ජංගම දුරකථනකින් මහජන සේවයේ ඉටුකර ගැනීම සඳහා වූ පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය කිරීමට පියවරගෙන තිබෙනවා. එමගින් මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශ සභා 341ක් ප්‍රමුඛව දිවයින පුරා පළාත් පාලන ආයතන මගින් මහජනතාව වෙත විවිධ සේවාවන් සපයනු ලබනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්තමක දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙගාවොට් 50ට හෝ ඊට වැඩි පුනර්ජනනීය බලාගාර එනම් මහා පරිමාණ සූර්ය සුළං ජලාශ මත ඉදිකරනු ලබන පාවින සුළං බලාගාර නොගැඹුරු මුහුදු තීරයේ ඉදිකරනු ලබන සුළං බලාගාර වැනි පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය හා විදුලි ආයෝජකීන්ගෙන් යෝජනා කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. පරිසර කමිටුවේ නායකත්වය මත Lions Club Nigambo Orient සමාගම මගින් නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා පැල 5000ක් ලබා දී තිබෙනවා. එම පැල සිටුවීමට බලාපොරොත්තු වන්නේ නොරොච්චෝලේ නගරයේ සිට කල්පිටිය නගරය දක්වායි. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් රාත්‍රී 9:35ට හමු වෙමු රාත්‍රී ප්‍රවෘත්ති සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.